බබෙක් හම් වුණාට පස්සේ අම්මා කෙනෙක් කැත වෙනවද? සාමාන්‍යයෙන් ගොඩක් අයට ඇති වෙන ප්‍රශ්නයක් තමයි බබා හම් වුණාට පස්සේ කැත වෙලා මං එහෙම කියලා හරියට හිතනවා. ඉතින් අද අපි කතා කරන්නේ ඒක ගැන. ඇත්තටම බබෙක් හම් වුණාට පස්සේ මම නම් දකින්නේ කාන්තාවක් හිටියට වඩා ලස්සන වෙනවා. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් වුණාට පස්සේ තමයි කාන්තාවක් වැඩිපුරම ලස්සන වෙන්නේ මම දකින විදිහට. මොකද මම දැකලා තියෙනවා කාන්තාව අවුරුදු 20ක් පුරාවට මගේ මේ රැකියාවේ මගේ වෘත්තිය මම දකින්නේම ගර්භණී කාන්තාව. ඉතින් මම නම් දැකලා තියෙන විදිහ තමයි දරුවෙක් හම්බෙලා අම්මා කෙනෙක් වෙලා ටික දවසක් ගියාට පස්සේ අර හිටපු වෙනාට වඩා හුඟක් ලස්සන හිටිය තමයි මට නම් පේන්නේ. ඉතින් කොහොම වුණත් ඔයගොල්ලන් හිතන සමහර දේවල් තියෙන නිසා මම ඒ ගැන කතා කරනවා. සාමාන්‍ය ගර්භණී කාලයේදී වෙන වෙනස්කම් එක්ක අපේ ඇඟේ ගොඩක් වෙනස්කම් වෙනවා. හෝමෝන වෙනස්කම් එක්ක යම් යම් දේවල් වෙනවා. හමට වෙනවා, දැන් රූපලාවන්‍යන්නේ කැත වෙනවද ලස්සන වෙනවද කියන රූපලාවන්‍ය ගැටලුනි, රූපලාවන්‍ය ගැටලු හෝමෝන එක්ක වෙන්නේ හැමේ ගැටලු. ඒ වගේම තෙල් තැම්පත් වීම විශේෂයෙන් අනවශ්‍ය තැන්වල, ඒ වගේ බර වැඩි වෙනවා, ඒ වගේ දේවල්. ඊළඟට අනෙත් එක තමයි මේ වැඩෙන කුසත් එක්ක ගනුදෙනුවක් තියෙනවන රූපලාවන්‍ය ස්ට්‍රෙච් මාක්ස් එනවා. ඒ වගේම අතපය වල වෙන තැන්වල වුණ ශාරීරිය ඇදිලා මහත් වෙලා හැමේ ස්ට්‍රෙච් මාක්ස් එන්න පුළුවන්. ඊළඟට අනිත්ක ප්‍රධානම දේ තමයි පියයුරු. පියයුරු වල තමයි ප්‍රධානම වෙනස ඇති වෙන්නේ. ඉතින් පුංචි පැටියට කිරි දෙන්න ඉතින් එයාව පෝෂණය කරන්න පියයුරුනේ අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා පියයුරු රූපලාවන්‍ය සම්බන්ධවත් තියෙන අවයවයක් දරුවව පෝෂණය කරන්න ප්‍රධාන වශයෙන් තියෙන අවයවය. ඉතින් ඔය අවයවය කාන්තාවන් විශේෂෙහි අතිශයින්ම රූපලාවන්‍ය අවයවයක් විදිහට හඳුන්වන්නේ. ඉතින් ඒක නිසා පියයුරු වල වෙනස්කම් වෙනවා. ඉතින් මේ බොහෝ වෙනස්කම් එක්ක සිරුරේ යම් යම් වෙනසක් ඒ වෙනස සමහරක් වෙලාවට කැතක් විදිහට සමහර අයට පේන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම ලස්සනක් විදිහට පේන්නත් පුළුවන්. ඒක පේන විදිහට වඩා අපි ඇත්තටම දකින්න එක. දැන් පියයුරක් ලස්සනට රවුමට ලස්සනට තියෙනවා නම් කවුරුත් කැමති අර වැටිලා වැහැරිලා වගේ තියෙනවට වඩා ඒක ඉතින් අවිවාදයෙන් පිළිගන්න ඕනනේ. ඉතින් ඒක නිසාවෙන් දැන් සාමාන්‍යයෙන් කාන්තාවක් වුණාම අපේ රැකියාව තමයි ප්‍රධාන වශයෙන් ওই රූපලාවන්‍ය කතන්දරේට බලපාන්නේ. නිරූපණ ශිල්පිනියක් නම්, රංගන ශිල්පිනියක් නම් ඒ වගේ වෙලාවෙදී දරුවෙක් ලැබුණාට පස්සේ ආපහු යථාර්ථත්වයටපත් වෙන්න ගොඩක් කොහොමද වෙන්නේ කියන එක හිතනවා. ඒ විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේ ගොඩක් පිට රටවල උගුළු බලන්න තියෙනවා. මෙන්න මේ නිරූපණ ශිල්පිනිය, මෙන්න මේ නිලිය. දැන් විශේෂයෙන් ඉන්දියාවෙම මෙයා මේ ප්‍රෙග්නන්ට් කාලේ හිටපු විදිය දැන් මේ බලන්න මෙයා මොකද කරලා තියෙන්නේ. මම දැක ගොඩාක් වීඩියෝ එහෙම දාලා තිනෝ මේ නම් වශයෙන්ම කිව්වොත් ඓශ්වර්යා රාය් ගර්භණී කාලයෙන් පස්සේ කොහොමද ඒක හදාගත්තේ. ඉතින් ඇත්තටම අර ඉති උනටත් වඩා ලස්සන ඇඟවල ඒකල හදාගෙන තිනෝ. ඉතින් අපිටත් පුළුවන් වෙන්න ඕනේ එහෙම වෙන්න. මොකද ඇත්තටම ගර්භණී කාලයෙන් පස්සේ කාන්තාවක් ඇත වෙනවා නම් අව ලස්සන වෙනවා නම් ඒක හැමෝටම පොදු වෙන්න එපා. එතකොට මේ නිරූපණ ශිල්පිනියන්ට, රංගන ශිල්පිනියන්ට එහෙම වෙන්නේ නැත්තම් අපේ තියෙන ගැටලුවක් නේ තියෙන්නේ මොකක් හරි. ඒක නිසා අපි බලමු කොහොමද අපිත් ඒ විදිහට අපේ ඇඟ යථා ස්වරූපයට පත් කරගන්නේ මේ පසුප්‍රසව කාලයෙන් පස්සේ. පසුප්‍රසව කාලයෙන් කියලත් මම කිව්වේ මොකද ගර්භණී කාලේ ඉවර වෙනකොටම පටන් ගන්න එපා ශරීරය ගැන එකපාරට හිතන්න. ටික දවසක් යන්න ඇරලා මොකද ව්‍යායාම පවා අපි පටන් ගන්න කියන්නේ සති 6ක් විතර ගියාට පස්සේ. දරුවගේ පෝෂණය, දරුවගේ ආරක්ෂාව, දරුවා ගැන හිතන්න ඕනේ මූලිකව. ඊට පස්සේ කොහොමත් ගර්භණී කාල සීමාව තුළම මම නම් කියන රූපලාවන්‍ය ගැන හිතමින් යන්න. නමුත් ඒක ප්‍රධාන දේ කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ ගර්භණී කාලයෙන් පස්සේ බබා හම්බුණාට පස්සේ රූපලාවන්‍ය ගැටලු ඇති වෙන්න තව ප්‍රධාන හේතු දෙකක් මගේ මේ උපදේශන සේවාවේදී මම දැකලා තියෙනවා. එකක් තමයි කාන්තාවන්ට මේ ලිංගික අවශ්‍යතා නැති වෙනවා. මොකද ලිංගිකව ඉතාම සක්‍රීය කාන්තාවක් කියන්නේ හරිම ලස්සනයි. නිකන් ඒකට වෙන ලස්සනක් එනවා. මොකද හෝමෝන ස්වභාවය වෙනස් වෙනවා. අපි ඇඟේ ලිංගිකත්වයේ ස්රාවය වෙන හෝමෝන වලින් අපව ඇත්තටම ලස්සන කරනවා. කොටසින් කොටසන කිව්වට අපේ හැමට පවා බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි කරලා ඒ දේවල් වෙනවා. ඉතින් ඒ ලිංගික අවශ්‍යතා නැතිවීම තුළත් ඔය ගැටලුව මතුවෙනවා. ඊළඟට මේ ප්‍රසූතියත් එක්කම එකපාරට ඊස්ට්‍රජන් හෝමෝන් එක අපේ ඇඟෙන් අයින් වෙනවා. එතකොටත් සමහරක් කාන්තාව පොඩ්ඩක් අර නිකන් ඩල් ගතියක් කියලා අපි කියන ඒ වගේ තත්ත්වයක් එනවා. ඉතින් ඒවට තියෙනවා ප්‍රතිකාර. ප්‍රතිකාර කියන්නේ අපිම හදාගන්න ඕනේ අපේ ජීවන රටාවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි හොඳ ටික මුලින් දැකලා එමු. සමනි කාන්තාවගේ දෙවැනි ත්‍රෛමාසිකයේ වෙද්දී හිසකෙස්වල ඝනකම වැඩි වෙනවා. මොකද මෙහෙම වෙන්නේ එකක් තමයි හිසකෙස් යන්නේ නැති වෙන්න පටන් ගන්නවා. කියන්නේ දෙවැනි ත්‍රෛමාසිකය කියලා කියන්නේ මාස 3ක් ඉක්මවා ගියාට පස්සේ දැන් අපි හැමදාම හැලෙන කොණ්ඩයක් තියෙනවානේ. ඒ කොණ්ඩේ යන්නේ නැති වෙනවා. යන්නේ නැති වුනහම ඝනකම ටිකක් වැඩි වෙනවා ගර්භණී කාලේ. මේක අත්දකලා බලන්න ගර්භණී ඔබ ගර්භණී නම් හරි ගර්භණී වෙලා හිටින පොඩ්ඩක් මතක් කරලා බලන්න මෙහෙම එකක් වුණද කියලා. මම මේ හොඳ දේවල් කරන්න කියන්නේ.
ඊළඟට ඇඟේ හෝමෝන සහ බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වීම නිසා ගර්භණී කාලෙදී හැම ගොඩක් අයගේ දීප්තිමත් වෙනවා. හැම ගැටලුවක් වෙනවා ඒක වෙනම දෙයක් සමහරක් අයගේ. නමුත් ගොඩක්ම අයගේ හැම දීප්තිය වැඩි වෙනවා. නිකන් තරුණ වෙනවා වගේ එකක්. පිම්බිලා වගේ ගතියක් එනවා. තරුණ වෙච්ච ගතියක් හැම ඇති වෙනවා. ඊළඟට පියයුරු. විශේෂයෙන්ම පියයුරු පුංචි පියයුරු වල ගැටලු තියෙනවා. අසම්මිතිකයි වගේ ගැටලු ගොඩාක් ගර්භණී කාලයෙන් පස්සේ විසඳෙනවා. මොකද පියයුරු පුන් පියයුරු කියලා කියන්නේ පියයුරු පිරීලා හැදෙනවා. ඊළඟට නිත්තඹ. නිත්තඹ කාන්තාවගේ ලස්සන හැඩේ පවතින නිත්තඹෙන් ඉතින් ඕක නම් හැමතිස්සෙම මම කියනවා ලස්සන නිත්තඹක් එන්න නම් අම්මා කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ කුසේ පුංචි පැටිය දරාගෙන ඉඳීම සහ ඒ ශ්‍රෝණි මේ කලාව ආශ්‍රිත වාස්තිවල වෙනස් වීම, දරු ප්‍රසූතියේදී සිදුවෙන වෙනස්කම් ඔය හැම එකක්ම එක්ක නිත්තඹේ යම් කිසි වෙනසක් ඇති වෙනවා ගර්භණී කාලයෙන් පස්සේ. අස්ථිවල පවා වෙනසක් ඇති වෙනවා. ඒක විවචය. ඒ කියන්නේ අපි දැන් ගර්භණීතාවය සම්බන්ධ ඉගෙන ගනිද්දි මේ අස්ථි පද්ධතිය පවා යම් යම් වෙනස්කම් අස්ථි පද්ධතියේ පොඩි විශාල වීමක් වෙනවා. ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙනවා. එතකොට මේ නිතඹ වෙනස ඇති වෙනවා. ඊළඟට තට්ටම් වල තෙල් තැම්පත් වෙලා මේදේ තැම්පත් වෙලා ලස්සනට හැදෙනවා. ඉතින් ඒ විදිහට ඇඟේ හැඩය. හැඩය ලස්සනට හැදෙනවා ගර්භණී කාලේ ඉබේම. ඉතින් ඔන්න දැන් කැත වෙනවා කියලා හිතන ටිකක් තියෙනවානේ. ඒකට අපි කරන්න ඕන දේවල් ටික කතා කරමු. සාමාන්‍යයෙන් මේ පියුරු වරෙල්ලා වැටීම, හැඩය වෙනස් වීම, මේ වගේ දේවල් වෙනවා නම් මොකද්ද කරන්නේ? මේ වගේ වෙලාවට මාතෘ තනපට කියනක අර මේ නර්සින් බ්‍රා කියලා තියෙන නර්සින් බ්‍රා එකක් අඳින්න ගර්භණී කාලයෙන් පස්සේ බබාට කිරි දෙන කාල සීමාවේ. හැබැයි කිරි බබාට ප්‍රමාණවත් නැහැ කියලා හිතෙනවනම් ඒ වගේ දේවල් වල ඒ වගේ වෙලාවල් වලදී උපදෙස් එක්ක මේ දේවල් කරන්න. හැබැයි හොඳට කිරි එරෙන මවක් නම් කිසි ගැටලුවක් නැත්නම් නර්සින් බ්‍රා එකක් පළඳින එක වඩා සුදුසුයි. ඊළඟට ව්‍යායාම කිරීම. විශේෂයෙන්ම ව්‍යායාම පටන් ගන්න ඕනේ ගර්භණී මවක්. සාමාන්‍ය පොඩි ව්‍යායාම කරන්න ඕනේ. ඊට පස්සේ දරු ප්‍රසූතියෙන් පස්සේ සති 6ක් ගියාට පස්සේ සාමාන්‍ය දිනදා ව්‍යායාම ටික පටන් ගන්න පුළුවන්. සිසු ශල්‍ය කර්මයක් නම් සාමාන්‍ය අපි කියනවා මාස 3ක් විතර ඉන්න. ඉතින් මාස 3ක්ම සම්පූර්ණ වෙන්න ඕනේ නැහැ. මම නම් සාමාන්‍යයෙන් ඊට වඩා කලින් යෝග ව්‍යායාම එහෙම පටන් ගන්නවා. සති 6ේ ඉඳලා සිසු ශල්‍ය කර්මය කරත් මම සමහර යෝග ව්‍යායාම මවරුන්ට කරවනවා. එතකොට පිරිසුදු වාතාශ්‍රය, හොඳ ඔක්සිජන් සැපයුමක් ඇඟට දෙන්න ඕනේ. හොඳට ගහක් කොළක් ළඟට ගිහලා හුස්ම ගන්න, දුවන්න, යෝග ව්‍යායාම, විශේෂයෙන්ම යෝග ව්‍යායාම. ඊට පස්සේ මනස සනසන ව්‍යායාම. මනසට තමයි හුඟක් සැහැල්ලුව දෙන්න ඕනේ මේ කාල සීමාවේ හොඳ හෝමෝන ලෙවල් එකක් පවත්වා ගන්න. මොකද හෝමෝන ලෙවල් එක අප්සෙට් ගියාම කිරි එරෙන එක නවතිනවා. ඔය පද්ධතීන් වල හැම එකකෙම ගැටලු ඇති වෙන නිසා මනස හොඳට තියාගන්න. ඊළඟට ඒ මනස හොඳට තියාගන්න ඔය ඇරෝමා කියන සුවඳවල් වර්ගය, ඇරෝමා තෙරපි කියලා ලෝකෙ හැදිලා තියෙන එකයි ක්‍රමවේදයක්. ඇරෝමා සුවඳවල් ස්වාභාවිකව නිසාරණය කරන ලද ස්වාභාවික සුවඳවල් තියෙනවා. ඒ වගේ ඉටිපන්දම්, ගෙදර දල්වන්න, පහනක් පත්තු කරන්න, ඒ වගේ දේවල් වලින් මනස සංසුන් කරගන්න පුළුවන්. ඊළඟට සින්දු අහන්න. කොච්චර වුණත් හොඳ සින්දුවක් ඇහුවම Taman කැමති. මේ මනසේ ගොඩාක් රසායනික සංයෝග වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒවා කරන්න. ඊළඟට උදේ පාන්දරට ගිහිලවත් එක ඒ හැරි තැනකින් මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා මේසයක් සරසලා ලස්සනට ඒ දේවල් කරන්න. ඊළඟට ස්වාභාවික රූපලාවන්‍ය ක්‍රම. කෘත්‍රිම දේවල් නැතුව ස්වාභාවිකව කරන දේවල් ගෙදර ගෙනලා තියාගන්න. ඔය දැන් තියෙන අරලු කුඩු ටිකක් ගෙනලා ස්ක්‍රබ් කරන්න තියාගන්න. ඒ වගේම ගෙදර දොරේ පාවිච්චි කරන බඩු කොයි තරම් තියෙනවද ඔය ඉන්ටර්නෙට් එකට ගියාම ඔයාලට ඕන තරම් හොයාගන්න පුළුවන් ස්වාභාවිකව ලස්සන වෙන ක්‍රමවේද. හැබැයි අර බොරුවට දාන වීඩියෝ ක්ලිප්ස් ඊනෝ මම දැකලා තියෙනවා. නිකන් පැයෙන් සුදු වෙනවා, මෙහෙම වෙනවා, මේක ගෑවහම මේ ආශ්චර්යයක් වුණා. ඒව ඇත්තටම මේ වීඩියෝ එකක් මිනිසුන්ට නැරඹීම සඳහා වියුස් ගන්න මිසක් ඒව ඇත්ත නෙමෙයි. ඒක නිසා ඒවට රැවටෙන්නත් එපා, ඒව බලන්න යන්නත් එපා, ඒව කරන්න යන්නත් එපා. නමුත් ස්වාභාවිකව ඇත්තම කතන්දර ටිකක් තියෙනවා, ඇත්තම ක්‍රමවේද ටිකක් ස්වාභාවිකව ලස්සන වෙන්න ඒ වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි ස්පා ප්‍රතිකාර. දැන් ලංකාවේ නම් ඒ තරම්ම නැහැ ගර්භණී මවරුන්ට පසු ප්‍රසවමවරුන්ට ස්පා ප්‍රතිකාර. හැබැයි සමහර රටවල දැන් අත්‍යවශ්‍ය අංග බවට පත් වෙලා තිනවා පසු ප්‍රසව ස්පා ප්‍රතිකාර කියන එක. ලංකාව කියන්නේ ඉස්සර ඕවා තීච්ච රටක්. දැන් අපි ඒවා නැති කරගෙන තියෙන්නේ, නැති කරගෙන පිට රටින් ගෙන්න ගන්න හදනවා. නමුත් ඉස්සර කාලේ අපි ගර්භණී මවරුන්ට තරම් ස්පා ප්‍රතිකාර ලංකාවේ කොහෙවත් තිබුණේ නැහැ, ලෝකෙ කොයි රටකවත්. මොකද කොළ ටිකක් තම්බලා නාවනේව, තුන් අල්ලනේව, හැම එකක්ම හැදිලා තිබුණ ගර්භණී මවරුන්ට සත්කාර කරන්න ස්පා ප්‍රතිකාර. ඉතින් පුළුවන් නම් ඒ වගේ දේවල්, හැබැයි දැනුමක් තේරුමක් ඇතුව. දැන් මැහුන් ටිකක් දාලා තිනවන නම් දිය වෙන මැහුන් ටිකක්, මැහුන් ටික දිය වෙන්න කලින් උණු වතුර ටිකක් දාලා නාවන්න යන්න එපා. කොළ ටිකක් තම්බලා ඒව සුව වුණාට පස්සේ අපිට බුද්ධියක් තිනවන යම් කිසි කල්පනා කරලා හරි නිවැරදි දේ කරන්න. එහෙම නැත්නම් උපදෙස් ඇතුව ඒ දේවල් කරන්න පුළුවන්. ඊළඟට නිවැරදි පෝෂණය.
ඔන්න ඇඟ ඔය ගර්භණී කාලයෙන් පස්සේ ද ප්‍රසූතියෙන් පස්සේ අවුට් යන ප්‍රධානම ක්‍රමය තමයි අනවශ්‍ය ලිස්ස කෑම ගැනීම අනවශ්‍ය කෑම ගැනීම ඒක තමයි ප්‍රධානම හේතුව ඒක නිසා පුළුවන් තරම් වතුර පුළුවන් තරම් වතුර බොන්න ඒ වගේම මේදය කාබෝහයිඩ්‍රේට් අඩු කෑම වර්ග කන්න අනිත් එක හැමතිස්සෙම පුළුවන් හැම වෙලාවෙම මොනවා හරි කන්න තියාගෙන ඉන්න මොකද කිරි දෙන අම්මා කෙනෙක් නේ ඒක නිසා කැලරි නැති මේදය නැති ඇඟේ තැම්පත් වෙන දේවල් නැති පිපිඤ්ඤ කෑල්ලක් වෙන්න පුළුවන් ඒ වගේ මොනවා හරි අපේ ඇඟට විටමින්ස් ලබා දෙන පීර කෑල්ලක් වෙන්න පුළුවන් ඒ වගේ පළතුරු ඕන තරම් එළවලු අපේ රටේ තියෙනවා හොයාගන්න ඒ වගේ දේවල් වෙරළු ගෙඩියක් හැමතිස්සෙම කන්න පුළුවන් නම් ඒක හුඟක් හොඳයි විටමින්ස් හැමතිස්සෙම ඇඟට අවශ්‍ය සංගතක ලැබෙනවා ඊළඟට අනිත් එක තමයි විටමින අර ගර්භණී කාලේ ගත්ත විටමින දරුවට සාමාන්‍ය මාස 6ක් වෙනකන් අම්මගේ ඉන්නේ ඇපෙන්නේ අම්මගේ ඇඟේ තියෙන දේවල් නේ දරුවා උරා ගන්න ඒක නිසා මේ විටමින්ස් ටික කන්ටිනියු කරන්න වෙනවා අනිවාර්යෙන් මේ විටමින්ස් ටික ලබා ගන්න ඕනේ මොකද ගර්භණී කාලේ බබා පුංචි දැන් මේ ලොකු බබෙක් තනිකරම අපේ ඇඟින් පෝෂණය කරන්නේ ඒක නිසා ගර්භණී කාලයටත් වඩා සැලකිල්ලෙන් අවශ්‍ය විටමින එඟට ලබා ගන්න ඕනේ. ඒක නිසා අවශ්‍ය විටමින කියලා මම කියන්නේ අර යකඩ, කැල්සියම් ඒවට අමතරව සමහරට ඔබ ටිකක් රූපලාවන්‍ය අවශ්‍ය වෙන රැකියාවක් වෙන්න පුළුවන් නේ කරන්නේ. ඒක නිසා උපදෙස් ඇතුව කාගෙන් හරි උපදෙස් ගන්න මම මගේ සිරුරේ යථාර්ථයට පත් කරගන්න කෘත්‍රිමව ගත යුතු විටමින්ස් මොනවද? සමහරට ඔබ මේක ත්‍රී වෙන්න පුළුවන්. දරුවගේ කිරි දෙන එකට බලපාන්න නැති වෙන්න ඔබේ රූපය රැක ගන්න අඩු ලුහුඩුවක් පෝෂණයෙන් ලැබෙන හැම එකක්ම සම්පූර්ණ කරගත හැකි විටමින වර්ග ටිකක් ලබා ගන්න සිද්ධ වෙනවා මේ වෙලාවෙත්. ඉතින් ඔන්න ඔය ටික හරියට තියාගන්න පුළුවන් නම් අම්මලා බබෙක් හම්බ වුණාට පස්සේ කැත වෙන්නේ නැහැ. ඒ ආකල්පයෙන් අපි පුළුවන් තරම් මිදෙමු මේ දේවල් කරමු. බබාලා හම්බුණාට පස්සේ අම්මලා අර තරුණ කාලේ හිටියරත්තලා ලස්සනට ඉන්න අපි අපේ නාලිකාවෙන් උදව් කරනවා මම උදව් කරනවා. ඉතින් මොන හරි ගැටලු තියෙනවනම් මට පෞද්ගලිකව කතා කරලා උපදේශන සේවාවක් ලබා ගන්න ඕගලන්ට පුළුවන් වෙලාවක් හැබැයි කලින් වෙන් කරවාගෙන කතා කරන්න. ඉතින් අපි මේ වගේ හුඟක් කරුණ කාරණා ඔයගලගේ සෞඛ්‍ය වෙනුවෙන් අරගෙන එනවා අපේ මිස්තුලි ගර්භණී කාන්තාව සම්බන්ධව පසු ප්‍රසව මවුරු සම්බන්ධව විතරක් නෙමෙයි දරුවන්ගේ සෞඛ්‍ය කාන්තාවන්ගේ සමස්ත කාන්තා සෞඛ්‍ය යෞවන සෞඛ්‍ය සහ මුළු මහත් ප්‍රජාවගේම සෞඛ්‍ය සම්බන්ධව බලපාන කරුණු කාරණා දැනුම හුඟ තේවල් අපි නාලිකාවෙන් කතා කරනවා ඒක නිසා අපිව subscribe කරලා තියාගන්න හැම වෙලාවෙම ඔබට වටිනා කියන දෙයක් ජීවිතයට එකතු කළ ගත හැකි යමක් අපි අරගෙන ඉනවා